Hi, I'm Tasha. ආකර්ෂණ නීතියන් විශ්වයේ ඇති බලවත්ම නීතියයි. සාර්ථකත්වය හා සතුට ලබා ගැනීමට එය භාවිත කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මේ ගොඩක් සංකීර්ණ කරුණු කාරණා තිබුණට අපිට සාර්ථක වීමට අවශ්‍ය දේවල් අපි සෑම දිනාටම තේරෙන විදිහට අපි ඒව සරලව පැහැදිලි කරගමු. ඇත්තටම අපේ ඍණාත්මක සිතුවිලි හා හැඟීම් තමයි අපිව අසාර්ථක කරන්නේ. නමුත් ධනාත්මක සිතුවිලි හා හැඟීම් අපිට සාර්ථකත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය ආකාරයේ මානසිකත්වයක් ඇති කරවනවා. මේවා ආකර්ෂණ නීතියේ මූලිකම කරුණු. ඒ කියන්නේ අපි කරන දේ ගැන විශ්වාසයෙන් ධනාත්මකව සතුටින් ඉන්න. මේ වෙනකොටත් ඔය ආකර්ෂණ නීතියේ මූලිකම කරුණු දන්නව ඇති. ඉතින් ඒවා සැබෑ කර ගන්න ඔයා පුළුවන් සෑම වෙලාවකම ධනාත්මකව ඉන්න. ඔයාට ආකර්ෂණ නීතියෙන් හිතන පතන බලාපොරොත්තු පහසුවෙන් සාර්ථක කර ගන්න මම ඔයාට කරුණු හතක් කියලා දෙන්න. අපි බලමු පළවෙනි එක. ඔයා වාසනාව මත රඳා සිටීම නවත්වන්න. ඒ කියන්නේ සියලු දේ වෙන්නේ වාසනාවට කියලා හිතන්න එපා. මුදල්, ආදරය වැනි ඕනෑම බලාපොරොත්තු ඔයාට ලැබෙනකන් නිකන් බලන් ඉන්න එපා. ඒවා ලැබෙනවද කියලා අහහා ඉන්නත් එපා. ඔයාට තියෙන අවස්ථාවක් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට සාර්ථක වෙන්න හොඳම ක්‍රමය තමයි ඔයාගේ හැකියාවන් මත විශ්වාසය තැබීමේ මානසිකත්වය ඇති කර ගැනීම. ඒ සඳහා විශ්ව ආකර්ෂණ නීතිය යොදා ගනිමින් විශ්වයේ ආශිර්වාදය ලබා ගන්න. ඒ ඔයාට අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. දෙවෙනි කරුණ. ඔයාට ඇත්තටම අවශ්‍ය දේ ගැන පමණක්ම අවධානය යොමු කරන්න. ඔයාට සැබවින්ම ඔයාට අවශ්‍ය දේ මොකද්ද කියලා දන්නේ නැත්තම් ඔයාට ආකර්ෂණ නීතියෙන් සාර්ථක වෙන්න බෑ. බොහෝ විට ඔයා දකින ඔයා වටා සිටින සාර්ථක පුද්ගලයන්ගේ ඌමනාවන් මතෝ ඔවුන් වගේම වෙන්න ඕනේ කියලා ඔයා යම් යම් දේවල් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නමුත් ඔයා එහෙම නොකර ඔයාටම අවශ්‍ය ඔයාටම සතුටක් ගෙන එන දේවල්ම ඔයාගේම මනසින් මැවෙන දේවල් සඳහාම ආකර්ෂණ නීතිය යොදා ගන්න. එවිට ඔයාට નિરાයාසයෙන්ම ඒ ගැන මනසට හැඟීම් පහළ වෙන නිසා ඔයාට ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන්. තුන්වෙනි කරුණ. ඔයාගේ ප්‍රාර්ථනාවන් ලබා ගැනීමට අරමුණක් තබාගෙන ඒවා ක්‍රියාත්මක කරවන්න. මේන් අදහස් කරන්නේ ඔයා ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කිරීමෙන්ම පමණක් ඔයාගේම ආශාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සාර්ථක වෙනවායේ සිතීම වැරදි මතයක්. ආකර්ෂණ නීතිය කියන්නේ ඔයාගේ බලාපොරොත්තු සිතුවිලි සැබෑ කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ගමන්ම ඒවා සිතීමයි. ඒ කියන්නේ law of attraction සමග සාර්ථකත්වය ලබා ගැනීමට ඔයාගේ බලාපොරොත්තු ඔයා අපේක්ෂා කර ඉලක්කයට ඔයාට ලං කරවන සියලුම පියවර සහිත සැලසුමක් මනසේ මවා ගන්න. ඒව ක්‍රියාත්මක කරන ගමන් law of attraction methods කරගෙන යන්න. හතරවෙනි කරුණ. හොඳින් visualize කරන්න. ඒ කියන්නේ චිත්ත රූප මවන්න. චිත්ත රූප මැවීම ආකර්ෂණ නීතියේන සාර්ථකම ක්‍රමවේදයක්. අපේ බලාපොරොත්තු විශ්වයට කියන්නේ එකම ක්‍රමය තමයි අපේ හැඟීම්. අපේ හැඟීම් තමයි විශ්වයට දැනෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වුණාම ඔයාට දැනෙන සතුටු හැඟීම විෂුවලයිස් කරලා විශ්වයට දන්වන්න පුළුවන්. ආකර්ෂණ නීතිය එන මෙතඩ්ස් මගින් අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනා විශ්වයට දන්වන්නේ අපිට ඒ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ලැබිලා අවසන් කියන සතුටු හැඟීමෙන්. ඔයාට පැහැදිලි නේද? දැන් අපි බලමු පස්වෙනි කරුණ. ධනාත්මක බව නිතරම පුරුදු කරන්න. ඍණාත්මක බව සා මේවා සාර්ථක වෙයිද කියන සැකය ආකර්ෂණ නීතිය වැඩ කරන්නේ නැති වෙන්න එක හේතුවක්. මේ වෙනකොට ඔයා දුෂ්කරතා ගැටළු සහිත නරකම කාලයක ඔයා හිර වෙලා ඉන්නවනම් දුක වේදනාව මනස සංසුන් නැති බව වගේ ඍණාත්මක සිතුවිලි ඇතිවන නිසා
ආකර්ෂණ නීතිය මගින් පාට බලාපොරොත්තු වන සාර්ථකත්වය ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. පාට මේ සඳහා පිළියමක් තමයි ධනාත්මක බව වැඩි කර ගැනීම. මේ සඳහා භාවනා කිරීම ධනාත්මක බව වැඩි කරන බයිනර සංඛ්‍යාත සහිත භාවනා ඇසීම. ඒ වගේම ධනාත්මක සහතික කිරීම. අෆර්මේෂන් ඇසීම කියවීම කරන්න පුළුවන්. නමුත් මේ අෆර්මේෂන් සාවුරු කිරීම අපේ යටිසිතට ඇතුල් කිරීමට වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාට මෙම අෆර්මේෂන්ස් ඇසීම මගින් නම් සාර්ථක මනසක් හදාගන්න අනිත් දේවල් වලට වඩා වැඩි කාලයක් ගත කරන්න සිදු වෙනවා. 6 වෙනි කරුණ. ස්තුතිවන්ත වීම. ස්තුතිවන්ත වීම යනු ඔයාට පුදුම හිතෙන, ඔයා නොහිතන වේලාවල් වල ඔයාට පිහිටවන අපූර්ව හැඟීමක්. නව ස්තුතිවන්ත වීම ධනාත්මකව සතුටු හැඟීමෙන් කරන්න ඕන. ස්තුතිවන්ත වීම ගැන ඔයා දැනුවත් නිසා මමය ගැන වැඩි කතා කරන්නේ නැහැ. අපි දැන් බලමු 7 වෙනි සහ අවසාන කරුණ. ඕනෑම ආකාරයක භාවනාවක් කරන්න. බොහෝ දිනකට law of attraction අසාර්ථක වෙන්න මනසේ ඇතිවන ඍණාත්මක බව බලපානවා. ඔයාගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න නම් ඔයා ධනාත්මක සහ මානසික පැහැදිලි තත්ත්වයකින් ඉන්න ඕන. ඉතින් භාවනා කිරීම මගින් ඔයාගේ මනස සංසුන් කරනවා. සී කල්පනාව ඇති කරනවා. මනසේ බය දුක කනස්සල්ල නැති කරලා දානවා. ඔයා ඕනෑම ආකාරයේ භාවනාවක් කරන විට ඔයාට ඔයාගේ විශ්වාසයත් අවබෝධයත් වැඩි වෙනවා. ආකර්ෂණ නීතිය සාර්ථක වීමට ධනාත්මකව ක්‍රියා කිරීමට උපකාර කිරීම සඳහා බයිනර සංඛ්‍යාත සහිත අලුත්ම ශබ්ද භාවනාව ඔයාට භාවිත කරන්න පුළුවන්. මෙම බයිනර භාවනාව ඔයාගේ මනස ධනාත්මක බව පහසෙන් වැඩි කර ඔයාගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කරගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මෙම බයිනර භාවනාව ගැන දැනුවත් නැත්තම් දැන් ඔයාට දකුණුපස උඩින් පෙනෙන බයිනර ලෝකයේ ජීවිතය අලුත් කරයි කියන මෙම වීඩියෝ එක බලන්න පුළුවන්. මම මේ සඳහන් කරපු කරුණු අනුගමනය කරලා law of attraction මගින් කැමති method දෙකක් යොදාගෙන ඔයාට පහසුවෙන්ම ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න law of attraction කරනවා නම් tarot reading වැනි දේවල් කිසිවිටකත් බලන්න එපා. අපිට හරියනවද ලැබෙනවද එහෙනම් කවදද කියන මේ දේවල් මොකද අපි විශ්යයට කියලා අපේ සතුට හැගීම් දන්වලා ඉවරයි. අපි කරපු මෙතඩ්ස් වලින් අපිට අපේ ප්‍රාර්ථනාව ලැබිලා ඉවරයි කියලා විශ්යයට අපි කියලා ඉවරයි. තව දුරටත් ඔයාගේ බලාපොරොත්තු ලැබෙන්නේ කවදද කියන දේවල් අහනවා බලනවා කියන්නේ අපි විශ්යයට බොරු කරනවා කියන එකයි. මොකද අපි මෙතඩ්ස් වලදී අපේ ප්‍රාර්ථනාව ලැබිලා අවසන් කියලා විශ්යයට කියලා තියෙන නිසා. ඉතින් ඔයා ටැරට් බලනවා කියන්නේ ඔයා කරපු කරන දේවල් ගැන ඔයාටත් විශ්වාසයක් නැහැ කියන එක නේද? ඒ වගේම ඔයාට law of attraction වැඩ කරන්නේ නැති වෙන්න මේ හේතුත් බලපානවා. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේ ගැන ඔයාට විශ්වාසයක් නැත්තම්. ඔයාට අවශ්‍ය දෙයට ඔයා සුදුසු බව විශ්වාස කරන්නේ නැත්තම්. ඒ වගේම ඔයාට අවශ්‍ය දේ දැනටමත් ඔයාට ලැබිලා තියෙන විදියට හිතන්න බැරි නම් ඒ වගේම කවදද වෙන්නේ කොහොමද වෙන්නේ තාම හරියන්නේ නැණ වගේ සිතුවිලි හිතට එනවා නම් ඒ වගේම දුකෙන් සැකෙන් ආකර්ෂණ නීතිය කරනවා නම් ඒ වගේම ඒවට අදාළ දේවල් සම්පූර්ණ නොකර අතරමඟදී අතාරිනවා නම් law of attraction වලින් සාර්ථක වෙන්න බෑ. ඒ කෙරෙහි දැඩි විශ්වාසයෙන් ශක්තියෙන් ධනාත්මකව ඉන්න ඕනේ. දැන් ඔයාට පැහැදිලි ඇති කොහොමද අපි law of attraction වලින් සාර්ථක වෙන්නේ කියලා. ඉතින් ඔයා මේ විදියට සාර්ථක වෙන්න උත්සාහ කරන්න. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.